තෙරුවන් සරණයි පින්වත් ඔබ සියලුම දෙනාට සමසිත සුවපත් කරන්නට ලෞතර ශ්‍රී සද්ධර්මයේ පින්වත් ඔබට නිරතුරුවම සවන්ටි යොමු කරමින් මේ සසල් සයරින් එතරවන්නට ඔබට නිරතුරුවම සදහම්මග කියා දෙන සේක YouTube නාලිකාවේ සදහම් චාරිකාවටයි ඔබ මේ සම්බන්ධ වී සිටින්නේ හොඳයි හිතාදර සුපින්වත්නි අදත් සේක නාලිකාවේ සංවිධායක මණ්ඩලයේ ගෞරවනීය ආරාධනාව පිළිගෙන අප කෙරෙහි අනුකම්පාවෙන් අද මේ අවස්ථාවට වැඩමවා වදාළ අපගේ ධර්ම ඥානෙ පුදුවලන්නට ඉමහත් කැපවීමකින් කටයුතු කරන බලංගොඩ ධම්මහදේ ආරණ්‍ය සේනාසනේ සේනාසනාධිපති නම කියන්න අවසරයි අතිපූජනීය පළුගස්සවේ සද්ධාතිස්ස ගෞරවනීය ස්වාමින් වහන්සේව මම පාද නමස්කාර පූර්වකව පිළිගනිමි අද මෙම ධර්ම දානමේ පින්කමේ පැතිබර දායකත්වයේ දරනු ලබන්නේ කැනඩාවේ කැල්ගරි නුවර පදිංචි මහීතේජ ප්‍රියදර්ශන මහතා දිනිති වීරසූරිය මහත්මිය සුකි ආදරණීය දියණිය විසිනි මේ පින් බලෙන් ඔබ සියලු දෙනාට නිදුක් නිරෝගී සැපතත් දීර්ඝායුෂත් ලැබේවා ඒ වගේම නිවන් මඟ රුවන් දොරටු විවෘත කර ගැනීමට මේ පින්කම හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයම් බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයම් බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයම් බදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස යෝනිසෝච කෝ භික්ඛවේ මනසිකරෝතු අනුප්පන්නානාචේව ආසවා න උපජ්ජන්ති උප්පන්නානාච ආසවා පඤ්ඤන්ති ති සදා වන්දනීය පූජනීය ශ්‍රීමත් මහා සංඝරත්නයන් අවසරයි ධර්ම ශ්‍රවණාභිලාෂී සදැහැති පින්වත්නි සේක YouTube නාලිකාව හරහා සිදු කරනු ලබන සදහම් දේශනාවක් විදිහට අද දවසේදී මේ සිදු කරන දේශනාවේ ඒ සදැහැති දායකත්වයේ දරනු ලබනවා ඒසේක YouTube නාලිකාව පවත්වාගෙන යන ලබන මහි මහත්මා විසින්ම විශේෂයෙන්ම ඒ 18 වෙනි දිනට එතුමාට 50 වෙනි පිය සම්පූර්ණ වෙනවා. එහෙම නැතිනම් මේ වසර ඒ උපන්දිනය 50 වෙනි උපන්දිනයේ දිලා තිබෙනවා. ඉතින් ඒ සඳහා ආශිර්වාද ලබන්නට මේ පින්කම සිද්ධ කරනු ලබනවා. විශේෂයෙන්ම එතුමා බලාපොරොත්තු වෙනවා ඒ පවුලේ අයට ආශිර්වාද කරන්නටත් ඒ වගේම ඒ මිය පරලව යන්නට යෙදුන මහිමාත්මාගේ
ආදරණීය මෑණියන්ගේද උපන්දිනය අද දවසේ දීලා තිබෙනවා. ඒ පරලෝ සැපත් වන්නට හේතුන නන්දිනී අල්විස් ඒ මෑණියන්ද සිහිපත් කරනවද දවසේදී ඒ උපන්දිනයේ දීලා තියෙනවද දවසට. ඉතින් එතුමියට කරන්නට තිබෙන ආශිර්වාදය තමයි පරලොවෙන් කරන්නට තිබෙන එකම උපකාරය තමයි පුණ්‍යානුමෝදනා කිරීම. ඒ වගේම දිනිති මහත්මිනියගේ ඒ පියාණන් වන නන්දන විරසෝරිය මහත්මයා සිහිපත් කරලා පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මහේ මහත්මාට දිනිති මහත්මිනියට සුකීතායේ දියණියට ඒ වගේම මහේ මහත්මාගේ පියාණන් වන පියදාසය හේවා වෙල්ලාලගේ ඒ පියාණන්ට ඒ වගේම මහත්මිනියගේ ඒ මෑණියන් වන රම්‍යා විරසෝරිය ඒ මෑණියන්ට ඒ පවුලේ ඒ සහෝදර සහෝදරියන් ඇතුළු ඒ පවුලට සහ සම්බන්ධ සියලුම දෙනාටත් ආශිර්වාද කරන්නටත් මේ පින්කමේදීම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපගේ ධර්මාචාර්යයන් වහන්සේ වන මාංකඩල ස්වාමින් වහන්සේ ඇතුළු ස්වාමින් වහන්සේලාට බොහොම පහසුවෙන් මේ පුණ්‍ය ශක්තිය ආශිර්වාද ශක්තියත් එකතු වෙලා මේ සම්බුද්ධ ශාසනයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ පින්කමත් උපනිශ්‍රේ වේවා කියලා ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි දේශනාව අවසානයේදී තවදුරටත් ඒ පිළිබඳව සිහිපත් කරලා ඒ ආශිර්වාද කිරීම පුණ්‍යානුමෝදනා කිරීම සිදු කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් අද දවසේදී අපි මාතෘකා වශයෙන් යොදා ගන්නට යෙදුනේ යෝනිසෝ මනසිකාරයේ පිළිබඳව. ඉතින් මේ යෝනිසෝ මනසිකාරය කියන්නේ මොන වගේ ධර්ම කාරණාවක්ද? ඒකේ තියෙන වටිනාකම මොකක්ද? කොච්චර වටිනවද මේ කියන අදහස, මේ ධර්ම කාරණේ? සහ ඒක අපේ ජීවිතයට එකතු කරගන්නේ කොහොමද කියන කාරණා ඔස්සේ අපි අද මේ දහම් කරුණු ටික කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ හැමදෙනාටම වෙනදත් සීපත් කරනවා වගේ බොහෝම සද්ධාවෙන් යුක්තව දහම් ගෞරවය ඇතිවෙන විදිහට තමන්ගේ කය බොහොම තැම්පත් කරගෙන ධර්ම ශ්‍රවණයට සූදානම් වෙනවා වගේම තමන්ගේ හිතත් ධර්ම ශ්‍රවණයට සූදානම් කරන්නට ඕනේ. ඒ නිසා හිතේ හිතේ නොයෙකුත් විතර්කයන් කතා බහ කිරීම හිතේ පහළ වෙනවා ඇති. ඒ සියල්ල මදකට පොඩ්ඩක් නතර කරලා පැයකට ආසන්න කාලයක් මේ දහම් කරුණු ටික ශ්‍රවණය කරන්න කියලා මතක් කරනවා. ඉතින් මේ දහම් කරුණු වල බොහොම සියුම් අවස්ථාවක් තියෙන්න පුළුවන්. ඒ අවස්ථාවන් හොඳට ග්‍රහණය කරගන්නට හොඳ අවධානයක් යොමු කරලා ධර්ම ශ්‍රවණය කරන්නට කියලා සිහිපත් කරනවා. ඉතින් පළමුවෙන්ම මම මේ යෝනිසෝ මනසිකාරය මොනතරම් වැදගත් වෙනවද කියන එක සම්බුදුරජාණන් වහන්සේගෙම ඒ භාගතුන් වහන්සේගෙම දේශනාවකින් අරගෙන පැහැදිලි කරන්න. අපි උදේට ඉරපායනවා කියන එක පිළිබඳව අපි කාගේ අවධානය යොමු වෙලා ඇති, ඒ ගැන හොඳ අදහසකුත් අපේ හිතවල ඇති. සාමාන්‍යයෙන් ඉර උදා වෙන්න විනාඩි 20කට පෑ භාගයකට විතර කලින් ඒ හිමිදිරියේ ඉර උදා වීමට ප්‍රථමයෙන් වටින් පිටින් එළිය වැටිගෙන යන වෙලාවක් තියෙනවා. අර තද අන්ධකාරයක් තිබුණ රාත්‍රියේ තුල තිබුණේ අන්ධකාරය ටික 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 පහව ගිහිල්ලා යම් ආලෝක සෞම්‍ය ආලෝකයක් වැටෙන්න පටන් අරගෙන ඒ ආලෝකයේ ටික 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 වැඩි වෙලා වැඩි වෙලා සූර්යාගේ පැමිණීම එහෙම නැත්නම් සූර්ය උදාව සිද්ධ වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ අපට මේ උපමාවේදී පෙන්නනවා සූර්ය උදාවීම කියන මේ ක්‍රියාවලියට එහෙම නැත්නම් මේ සූර්ය උදාවීමට පෙර ආතුව සිද්ධ වෙන මේ වටින් පිටින් ආලෝකමත් වෙන ගති ලක්ෂණය අපි ඔකට කියනවා අරුණ උදා වෙනවා කියලා. අරුණ වැටෙනවායි කියලා. මෙන්න මේ අරුණ නගින එක සූර්ය උදාවීම පිළිබඳව පෙන්නන පෙර නිමිත්තක් කියලා පෙන්නනවා.
මෙන්න මේ සූර්ය උදා වීමට පෙර නිමිත්තක් හැටියට මේ අරුණ උදාව වෙන්නලා තියෙනවා. එහෙමනම් අරුණ උදා වෙනවා කියන එකෙන් අපිට පණිවිඩයක් අරගෙන අවිල්ල තියෙනවා තව ටික වෙලාවකින්. එහෙම නැතිනම් තව යම් කිසි කෙටි කාලයක් ඇතුළත සූර්යාගේ උදා වීම හිරුගේ උදා වීම සිද්ධ වෙනවා කියන පණිවිඩය. මෙන්න මේ උපමාව බුදුරජාණන් වහන්සේ යොදනවා මේ සූත්‍රයේ. මෙන්න මේ යෝනිසෝ මනසිකාරයට යම් තැනක යෝනිසෝ මනසිකාරයක් නිවැරදිව වඩනවා නම් යම් කෙනෙක් යෝනිසෝ මනසිකාරයක අනුගතව කටයුතු කරනවා නම් යම් කෙනෙක් ඔහුට ඒ යෝනිසෝ මනසිකාරයක ක්‍රියාත්මක වීම එහෙම නැතිනම් යෝනිසෝ මනසිකාරයේ වැඩිම පෙර නිමිත්තක් හැටියට පෙන්නනවා නිවනට එහෙම නැතිනම් නිරෝධේ සාක්ෂාත් වීමට එහෙම නැතිනම් නිවන සාක්ෂාත් වීමට පෙර නිමිත්තක් හැටියට හරියට අර ඉර උදා වීමට පෙර නිමිත්තක් විදිහට අරුණෝදය පෙන්නනවා වගේ නිවනට පෙර නිමිත්තක් හැටියට පෙන්නනවා මේ යෝනිසෝ මානසිකාරය කියලා. එහෙමනම් එකෙන් කියවෙනවා මේ විශාල අර්ථයක්. ඒ තමයි අරුණ වැටුනොත් අනිවාර්යයෙන්ම ඉර උදා වීමක් සිද්ධ වෙනවාමයි කියන එක අපිට පැහැදිලිවම කියන්න පුළුවන් මේ උදාහරණය තුළ. ඒ වගේම යම් කෙනෙක් යෝනිසෝ මානසිකාරයෙන් යුක්තව කටයුතු කරනවා නම් ඒ කෙනා කෙලවර කරන්නේ නිවන සාක්ෂාත් වෙලාමයි කියලා මේ උදාහරණය අසුරෙන් අපිට තහවුරු කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ ගැන බුදුරජාණන් වහන්සේ සූත්‍ර රාශියක පැහැදිලි කරනවා. ඒ අතරින් විශේෂ සූත්‍ර දේශනාවක් තමයි සබ්බාසව සූත්‍ර දේශනාව. මේ සියලු ආශ්‍රව ධර්මයන් දුරු කරන එක පිළිබඳව කතා කරන මේ සූත්‍ර දේශනාවේදී මූලික වශයෙන්ම පෙන්නනවා මෙන්න මේ යෝනිසෝ මනසිකාරය කියන එක මේ සියලු ආශ්‍රවයන් ගෙවන්නට අවශ්‍යයි කියන එක. එනිසා බුදුරජාණන් වහන්සේ යෝනිසෝ මනසිකාරය කියන මේ දහම් කාරණාව අර්ථ ගන්වනවා. මේ යෝනිසෝ මනසිකාරය කියන එකේ අර්ථය සිහි නුවණින් මෙනෙහි කිරීම, එහෙම නැත්නම් සිහියෙන් යුක්තව මෙනෙහි කිරීම කියලා අපි බොහොම සරල වචනයකින් සරල අර්ථයකින් මේක අර්ථ ගත්තට මේ තුර තියෙනවා ගැඹුරු පරාසයක්, ගැඹුරු අර්ථයක්. යෝනිසෝ මනසිකාරය කියලා කියනකොටම ඒ සමගම තවත් යෙදෙනවා අයෝනිසෝ මනසිකාරයකුත් එහෙමනම් තියෙනවා කියලා. අයෝනිසෝ මනසිකාරයයි යෝනිසෝ මනසිකාරයයි දෙක එකළඟ තියලා මේ දෙක සංසන්දනාත්මකව කතා කරාම තමයි අපිට මේ යෝනිසෝ මනසිකාරය කියලා කියන එක කොයි වගේද කියලා පැහැදිලි අර්ථයක් ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා යෝනිසෝ මනසිකාරයක් තියෙනවා අයෝනිසෝ මනසිකාරයක් තියෙනවා කියලා මේ සබ්බාසෝ සූත්‍රය හරි ලස්සනට පැහැදිලි කරනවා. මොකද්ද මේ අයෝනිසෝ මනසිකාරය කියන්නේ? එහෙමනම් අයෝනිසෝ මනසිකාරය දැනගැනීමෙන් අපිට ඒ නොකරඳීමෙන් යෝනිසෝ මනසිකාරයක් උපදවා ගන්නට පුළුවන්කම තියෙනවා. අපි බලමු මොකද්ද මේ අයෝනිසෝ මනසිකාරය කියන්නේ කියලා. එහෙනම් යම් උපන්න ආශ්‍රව ධර්මයක් තියෙනවා නම් මේ උපන්න ආශ්‍රව ධර්මය වැඩෙන විදිහට හිතනවා නම්, කල්පනා කරනවා නම්, ක්‍රියා කරනවා නම් උපන්න ආශ්‍රවේ වැඩෙන විදිහට අන්නේ හිතන එහෙම නැතිනම් ඒ මෙනෙහි කිරීමට කියනවා අයෝනිසෝ මනසිකාරය කියලා. උපන්න ආශ්‍රව ධර්මයක් තියෙනවා නම් ඒ උපන්න ආශ්‍රව ධර්මයන් වැඩෙන විදිහට සිහි කරනවා නම්, මනෙහි කරනවා නම් අන්නේ මනසිකාරයට කියනවා අයෝනිසෝ මනසිකාරය කියලා. ඒ වගේම තමයි නූපන් ආශ්‍රව ධර්මයක් තියෙනවා නම් ඒ නූපන්නා වූ ආශ්‍රව ධර්මයන් උපදින විදිහට, ඒ නූපන්න ආශ්‍රව ධර්මයන් උපදින විදිහට මානසිකාරයක් කරනවා නම්, මෙනෙහි කරනවා නම්
අන්නේ මෙනෙහි කිරීමට කියනවා අයෝනිසෝ මනසිකාරය කියලා. අපි මේක බොහොම කෙටි කරලා ගත්තොත් අපිට පැහැදිලි කරගත හැකි උපන්න ආශ්‍රවයේ වැඩෙන විදිහට නූපන් ආශ්‍රවය උපදින විදිහට මෙනෙහි කිරීමක් කරනවා නම් මේකට කියනවා අයෝනිසෝ මනසිකාරය කියලා. ඒකෙන් අපිට උත්තරේ හදාගන්න පුළුවන් මේකේ ප්‍රතිවිරුද්ධ පැත්ත යෝනිසෝ මනසිකාරය කියන්නේ. එහෙමනම් යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ මොකද්ද? උපන්නා වූ යම් ආශ්‍රවයක් තියෙනවා නම් ඒ උපන්න ආශ්‍රවේ දුරු වෙන විදිහට මනසිකාරය කරනවා නම් ඒකට කියනවා යෝනිසෝ මනසිකාරය කියලා. නූපන් ආශ්‍රවයක් තියෙනවා නම් ඒ නූපන් ආශ්‍රවයට නූපදින විදිහටම මෙනෙහි කිරීමක් කරනවා නම් ඒ මෙනෙහි කිරීම යෝනිසෝ මනසිකාරයයි කියලා නම් කරන්න පුළුවන්. එහෙමනම් අපි අයෝනිසෝ මනසිකාරය කියන්නේ මොන වගේ එකක්ද? යෝනිසෝ මනසිකාරය කියන්නේ මොන වගේ එකක්ද කියලා සරල අදහසක් අපි ගත්තා. එහෙමනම් මෙන්න මේ නිර්ණායකයේ ළඟ තබා ගන්න. මේ තොරතුරු ළඟ තබා ගන්න. කෙනෙකුට කියන්න පුළුවන් යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය ගැන මෙනෙහි කරන එකට. කෙනෙකුට කියන්න පුළුවන් පටිච්ච සමුප්පාදය මෙනෙහි කරන එකට. කෙනෙකුට කියන්න පුළුවන් මේ විදිහේ තව දහම් කරුණු සීලය ගැන මෙනෙහි කරන එකට. ආදී මේ විදිහට සතිපට්ඨානය මෙනෙහි කිරීම, බොජ්ජංග වැඩීම ආදී මේ විදිහට තම තමන්ට කොතනකින් මේ උත්තරේ දුන්නත් යහපත් විදිහට, එහෙම නැතිනම් කුසල මනසිකාරයක යෙදීම ආදී මේ විදිහට කොතනකින් උත්තරේ දුන්නත් අපිට ඒකේ නිර්ණායකයක් තියෙන්න ඕනේ. ඉතින් ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ එකක්වත් වැරදි නැහැ. නමුත් ඒ හැම එකකම උත්තරයක් අපිට තියෙන්න ඕනේ. ඒ උත්තරේ තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ යමක් මෙනෙහි කරනකොට. යමක් මෙනෙහි කරනකොට කියලා කියනකොට ඔය කතා කරපු ඕනෑම මාතෘකාවක් ඔකට බහලන්න පුළුවන්. යමක් මෙනෙහි කරනකොට උපන් ආශ්‍රව ධර්මයක් තියනවා නම් ඒ උපන්න ආශ්‍රවය ගෙවිල යනවා නම් අන්නේ ගෙවිල යන විදිහට මෙනෙහි කරනකට කියනවා යෝනිසෝ මනසිකාරය කියලා. යම් ආශ්‍රව ධර්මයක් තියනවා නම් ඒක නූපන්නා වූ ආශ්‍රවයක් විදිහට ඒ නූපන්න ආශ්‍රවය තවදුරටත් නූපදින තැනටමපත් කරනවා නම් ඒ මෙනෙහි කිරීම තුළ මෙන්න මේකට කියනවා යෝනිසෝ මනසිකාරය කියලා. එහෙමනම් අපි යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ මොන වගේ එකක්ද කියන එක පිළිබඳව දැන් අර්ථය යම් මට්ටමකට පැහැදිලි කරගත්තා. මේ යෝනිසෝ මනසිකාරයේ තියෙන වැදගත්කම, එහෙම නැත්නම් ඒකේ තියෙන ඒ යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ මොන වගේ එකක්ද, කොච්චර ශ්‍රේෂ්ඨද ඒක කියන එක ගැන දැනගත්තා. මොකද ඉර උදාවට පෙර නිමිත්තක් අරුණෝදය වගේ නිවනට පෙර නිමිත්තක් යෝනිසෝ මනසිකාරය කියලා කිව්වේ වගේ, එහෙනම් මේ යෝනිසෝ මනසිකාරය කියන එක අත්‍යවශ්‍ය කාරණයක්, නිවන් දකින ගමනට අත්‍යවශ්‍ය සාධකයක්. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ සෝහන් ආර්ය පුද්ගලයෙක් බවට පත් වෙන්නට, ශ්‍රෝණවහන් ආර්ය ශ්‍රාවකයෙක් බවට පත් වෙන්නට අනුගමනය කළ යුතු, එහෙම නැතිනම් උපදවා ගත යුතු අංග හතක් දේශනා කරනවා. කල්යාණ මිත්‍ර ආශ්‍රයත්, සද්ධර්ම ශ්‍රවණයත්, ඊළඟට පෙන්නනවා යෝනිසෝ මනසිකාරයත්, ධම්මානුධම්ම ප්‍රතිපදාවත් කියලා. එහෙමනම් යෝනිසෝ මනසිකාරය කියන එක එතනදී පැහැදිලිව පෙන්නනවා. සෝහන් ආර්ය ශ්‍රාවකෙක් බවට පත් වෙන්නට තිබිය යුතු අංග හතරෙන් එක අංගයක් තමයි, මේ තුන්වෙනි අංගය තමයි යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. එහෙමනම් අපි මේ පිළිබඳව වඩා දැනුවත් විය යුතුයි. මේ පිළිබඳව මනවින් දැනුවත් විය යුතුයි. ඒ විතරක් නෙමෙයි, ඒ අපේ ජීවිතේට එකතු කරගත යුතුයි. ඉතින් මෙතනින් එහාට මම මේක ජීවිතයට එකතු කරගන්නේ කොහොමද කියන එක පිළිබඳව තමයි පැහැදිලි කරලා දෙන්නට හදන්නේ. ඒ නිසා මෙතනින් එහාට කතා කරන දහම් කරුණු බොහෝ සියුම් කාරණා වෙන්නට පුළුවන්. ඔබේ වැඩි අවධානය යොමු කරලා
ශ්‍රවණය කරන්නට කියලා නැවත වතාවක් මම ඔබට සිහිපත් කරනවා. බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරනවා යම් දෙයක් මෙනෙහි කළ යුතු දෙයක් තියෙනවා නම් ඒ මෙනෙහි කළ යුතු දේ මෙනෙහි නොකරනවා නම් යම් මෙනෙහි කළ යුතු දෙයක් තියෙනවා නම් ඒ මෙනෙහි කළ යුතු දේ මෙනෙහි නොකරනවා නම් ඒ මෙනෙහි නොකිරීම නිසා උපන් ආශ්‍රවයේ වැඩෙනවා නූපන් ආශ්‍රව උපදිනවා කියලා පෙන්නනවා යම් මෙනෙහි කිරීමක් තියෙනවා නම් ඒ මෙනෙහි කිරීම නොකරන නිසා උපන් ආශ්‍රව වැඩෙන්න පුළුවන් නූපන් ආශ්‍රව උපදින්නත් පුළුවන් ඊළඟට පෙන්නනවා යම් මෙනෙහි කිරීමක් තියෙනවා නම් ඒ මෙනෙහි කිරීම මෙනෙහි නොකළ යුතුයි කියලා පෙන්නනවා අතනදි යම් මෙනෙහි කිරීමක් තියෙනවා නම් ඒක මෙනෙහි කළ යුතුයි කියලා පෙන්නනවා නම් දෙවෙනි කාරණාවෙදි පෙන්නන්නේ යම් මෙනෙහි කිරීමක් තියෙනවා හැබැයි ඒ මෙනෙහි කිරීම මෙනෙහි කළ යුතු නොකළ යුතුයි කියලා පෙන්නනවා නම් මෙනෙහි කළ යුතු දෙයක් තියෙනවා නම් ඒක මෙනෙහි කළ යුතුයි කියලා පෙන්නනවා ඊළඟ කණේදි පෙන්නනවා මෙනෙහි නොකළ යුතු දෙයක් තියෙනවා නම් මෙනෙහි නොකළ යුතු දේ මෙනෙහි කරනවා නම් කලින් කිව්වේ මෙනෙහි කළ යුතු දේ මෙනෙහි නොකරනවා නම් කියන තැනින් දෙවෙනි කාරණේදි පෙන්නනවා මෙනෙහි නොකළ යුතු දෙයක් තියෙනවා නම් ඒක මෙනෙහි කරනවා නම් ඒ මෙනෙහි කිරීම නිසා උපන් ආශ්‍රව වැඩෙනවා නූපන් ආශ්‍රව නූපදිනවා කියලා පෙන්නනවා. කොන කාරණා දෙකක් මතක් කරලා. ඊළඟට ඔකේ අනිත් පැත්තට පෙන්නනවා මෙනෙහි කළ යුතු ධර්මයෝ තිබෙනවා නම්. කලින් කිව්වේ මෙනෙහි කළ යුතු ධර්මයෝ මෙනෙහි කරන්නේ නැත්තම් තමයි අයෝනිසෝ මනසිකාරයක් වෙන්නේ කියලා. දැන් පෙන්නනවා මෙනෙහි කළ යුතු ධර්මයෝ තියෙනවා නම් ඒ මෙනෙහි කළ යුතු ධර්මයෝ මෙනෙහි කරනවා නම් මෙනෙහි නොකළ යුතු ධර්මයෝ තියෙනවා නම් ඒ මෙනෙහි නොකළ යුතු ධර්මයෝ මෙනෙහි නොකරනවා නම් උපන් ආශ්‍රව දුරු වෙනවා නූපන් ආශ්‍රව නූපදිනවා කියන තැනකින් යෝනිසෝ මනසිකාරය පනවනවා එහෙනම් මොනවද මේ මෙනෙහි කළ යුතු නමුත් මෙනෙහි නොකරන ධර්මය. ඒ වගේම මොනවද මේ මෙනෙහි නොකළ යුතු නමුත් මෙනෙහි කරන ධර්මය. අයෝනිසෝ පැත්තට වැඩ කරන්නේ මොනවද කියන එක දැනගත යුතුයි. ඒ වගේම තමයි මෙනෙහි කළ යුතුයි ඒ වගේම මෙනෙහි කරන ධර්මය. මෙනෙහි නොකළ යුතුයි මෙනෙහි නොකරන ධර්මය. මෙනෙහි නොකර යුතු ධර්මය මෙනෙහි නොකළ යුතුයි. මෙන්න මේවත් මොනවද කියලා අපි වෙන වෙනම වෙන වෙනම පුංචි අධ්‍යයනයක් කළ යුතු වෙනවා. අපි ගත්තොත් ආශ්‍රව ධර්මයන් විදිහට කාමාශ්‍රව, භවආශ්‍රව, දිට්ඨාශ්‍රව, අවිද්‍යාශ්‍රව කියලා ආශ්‍රව ධර්මයන් හතරක් පිළිබඳව කතා කරනවා. මේ ආශ්‍රව ධර්මයන් පිළිබඳව අප මීට පෙර ආතුව දීර්ඝව දේශනාවකදී කතා කරලා තියෙනවා කොහොමද මේ ආශ්‍රවවල ස්වභාවය පිළිබඳව. ඒ නිසා මම මේ ආශ්‍රව ගැන දීර්ඝව මේ වෙලාවේදී කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් මේ ආශ්‍රවයන් යම් මට්ටමකින් කතා බහට ලක් වෙනවා, පැහැදිලි කරනවා. නමුත් දීර්ඝව මේ පිළිබඳව කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද යෝනිසෝ මනසිකාරය කියලා කිව්ව ගමන්ම ඒ යෝනිසෝ මනසිකාරය කියන ධර්මකාරණාව ඇතුලේ ගැබ්බෙනවා උපන්න ආශ්‍රව දුරවීම පිණිසත් නූපන් ආශ්‍රව නූපදීම පිණිසත් කරන මනසිකාරය විනිහි කිරීමට කියනවා යෝනිසෝ මනසිකාරය කියලා. එතකොට එතනදී යෝනිසෝ මනසිකාරය කියලා කියනකොට මේ ආශ්‍රව ගැන කතා කරන්නටම වෙනවා. යෝනිසෝ මනසිකාරය කියලා කිව්වහම ආශ්‍රව ධර්මයන් ගැන අධ්‍යයනයක් කරන්නටම වෙනවා. ඉතින් ඒ නිසා අපි බලමු මෙනෙහි කළ යුතු නමුත් අපි මෙනෙහි නොකරන ධර්මය මොනවද කියලා. එතකොට අපේ හිතේ
අයෝනිසෝ මනසිකාරයක් පවතින්නේ කොහොමද කියන එක හඳුනා ගන්න පුළුවන්. මොනවද මෙනෙහි කළ යුතු නමුත් මෙනෙහි නොකරන ධර්මයෝ කියලා බලමු. අපි ගත්තොත් අපිට මේ අපේ ජීවිතය කියලා කතා කරන තැන අපේ මේ ජීවිතේ රඳා පැවතින තැන අපිට හිතෙනවා මම පෙර කවුරු වෙලා ඉන්නේ නැද්ද පෙර කොහොම කටයුතු කරන්නේ නැද්ද කලින් ආත්මේ මම කොහොම කොහොම කටයුතු කරන්නේ නැද්ද මම මරණින් පස්සේ කවුරු වෙලා උපදීද මම මේ ජීවිතේ කවුරු වෙලාද මේ ඉන්නේ මම මේ මිනිස්සෙක්ද එහෙම නැතිනම් මම මේ සත්වයෙක්ද මම මේ ලෝකේ කොයි විදිහටද කටයුතු කරන්නේ ආදී විදිහට අතීතය අනුව ගිය හෝ වේවා අනාගතය අනුව ගිය හෝ වේවා වර්තමානය අනුව හෝ වේවා ආත්මී හැඟීමක් මුල් කරගෙන මම කියන ආත්මී හැඟීම මුල් කරගෙන යම් හිතන කල්පනා කරන දෙයක් තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නනවා මෙන්න මේක මෙනෙහි නොකළ යුතු ධර්මියෝ හැටියට මෙනෙහි නොකළ යුතු ධර්මියෝ හැටියට පෙන්නනවා හැබැයි අපි නිරන්තරයෙන් මේ මෙනෙහි නොකළ යුතු ධර්මියෝ මෙනෙහි කරන නිසා අපි කවුරුත් බුරුදු වෙලා තියෙනවා මේවා මෙනෙහි කරන්නට මේ මෙනෙහි නොකළ යුතු ධර්මයෝ මෙනෙහි කරන්න කරන්න උපන්න ආශ්‍රවේ වැඩෙනවා නම් මොකද්ද ආශ්‍රවේ දිට්ඨ ආශ්‍රවේ සත්පුද්ගල ආත්මී හැඟීම නිසා උපදිනව දිට්ඨ ආශ්‍රවේ කියන එක ඒ දිට්ඨිය එහෙම නැතිනම් ඒ දිට්ඨ ආශ්‍රවය තව 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 වැඩෙන එකයි වෙන්නේ විදියට හිතපුවහම සත්පුද්ගල ආත්ම සංඥාවෙන් හිතනවනම් අපි යමක් පිළිබඳව මම මගේ මගේ ආත්මය කියන ආත්මී හැඟීම තුල අපි නිරන්තරයෙන් මෙනෙහි කරනවනම් නොමෙනෙහි කළ යුතු එහෙම නැතිනම් මෙනෙහි නොකළ යුතු ධර්මයෝම අපි මෙනෙහි කළා වෙනවා මෙනෙහි නොකළ යුතු ධර්මයක්ම මෙනෙහි කළාම අපිට උපන්න දිට්ඨ ආශ්‍රවය වැඩෙන දරණටපත් වෙනවා. එහෙම හිතන්න හිතන්න එහෙම කල්පනා කරන්න කරන්න එහෙම මෙනෙහි කරන්න කරන්න තවදුරටත් අපේ හිත්වල ඉතුරු ආශ්‍රව ධර්මයන්ුත් උපද්දවන්නට හේතු වෙනවා. අපේ හිතේ තව තවත් ආශ්‍රව ධර්මයන් උපද්දවනවා. කාමාශ්‍රවය ඇති වෙනවා බවාශ්‍රවය ඇති වෙනවා ඒ වගේම අවිද්‍යාශ්‍රවය ඇති වෙනවා ඒ වෙනකොට තමන් කියන හැඟීමෙන් තමන්ගේ කියන හැඟීමෙන් ආත්මී හැඟීමෙන් කටයුතු කරනකොට ඇහැ මම මගේ මගේ ආත්මය කියන තැනකින් කන මම මගේ මගේ ආත්මය කියන තැනකින් මේ ඇහැ කන නහය දිව ශරීරයේ මනස කියන මේ ආයතන ටික මම මගේ මගේ ආත්මය කියන තැනකින් ආත්මී හැඟීමෙන් යුක්තව පරිහරණය කරනකොට ඇසුරු කරනකොට හිතනකොට කල්පනා කරනකොට මෙනෙහි කරනකොට අන නූපන් ආශ්‍රවයක් තිබුණා නම් ඒ ආශ්‍රව ධර්මයනුත් මෙතනදී උපදිනවා කාමාශ්‍රවය උපදිනවා බවාශ්‍රවය උපදිනවා අවිද්‍යාශ්‍රවය උපදිනවා එහෙමනම් අන්න මෙනෙහි නොකළ යුතු දෙයක් මෙනෙහි කළා තියෙනවා මෙනෙහි නොකළ යුතු දෙයක් මෙනෙහි කළා තියෙනකොට ඒ මෙනෙහි කිරීම නිසාම උපන්න ආශ්‍රවය වැඩි වෙලා නූපන්න ආශ්‍රවය උපදින්න තැනට ඇවිල්ලා නූපන් ආශ්‍රව උපද්දවල එහෙමනම් මේ මෙනෙහි කිරීමට කියන්න වෙන්නේ යෝනිසෝ මනසිකාරය කියලාද අයෝනිසෝ මනසිකාරය කියලාද බලන්න උපන් ආශ්‍රව වැඩිලා නම් නූපන් ආශ්‍රව ඉපදිලා නම්
ඒ ආශ්‍රවය වැඩෙනවා නම් උපදිනවා නම් ඒ මෙනෙහි කිරීමට කියන්න වෙන්නේ අයෝනිසෝ මනසිකාරයයි කියලා. එහෙමනම් අපිට ඔන්න එක නිර්ණායකයක් හඳුනාගත්ත එක උත්තරයක් හඳුනාගත්තා. මෙනෙහි නොකළ යුතු ධර්මයක් මෙනෙහි කරපු නිසා අපිට අයෝනිසෝ මනසිකාරයක්මයි කරලා තියෙන්නේ කියලා. එහෙමනම් බලන්න තවත් උදාහරණයක් අපි අරගත්තාම අපිට මේක තවත් පැහැදිලි වේවි. අපිට කවුරු හරි බැන්න කියලා අපි සිහි කරනකොට මෙනෙහි කරනකොට ඒ මේවා මේවා කියලා බැන්නේ මට මේ විදියටයි දොස් කිව්වේ කියලා මේක ගැන නැවත 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 මෙනෙහි කරන්න අපිට මේ පුද්ගල ආත්මය සංඥාව තව තවත් වැඩෙන එකම වෙලා තියෙනවා. කෙනෙක් පිළිබඳව තරහක් අරගෙන කෙනෙක් පිළිබඳව වෛරයක් ඇති කරගන්නට අපි ඒ හිතපු විදිය මෙනෙහි කරපු විදිය නිසා අපේ හිතේ තව තවත් පුද්ගල ආත්ම හැඟීම ඒ දික්තිය තව තවත් වැඩෙන්න හේතු වෙලා තියෙනවා. ඒ වගේම නූපන්නා වූ යම් විදිහක ආශ්‍රවයක් විදිහට තිබුණා නම් බවාශ්‍රවේ, කාමාශ්‍රවේ, අවිද්‍යාශ්‍රවේ කියන මේ ආශ්‍රවයනුත් උපද්දවලා තියෙනවා. එහෙමනම් මෙනෙහි නොකළ යුතු දෙයක් මෙනෙහි කළාම උපන් ආශ්‍රව වැඩිලා නූපන් ආශ්‍රව ඉපදිනා කියන තැනකින් අපිට කටයුතු කරලා තියෙනවා. එහෙමනම් එතන යෝනිසෝ මනසිකාරයක් නෙමෙයි කරලා තියෙන්නේ, ඒකට කියනවා අපි අයෝනිසෝ මනසිකාරය කියලා. එහෙමනම් බලන්න යෝනිසෝ මනසිකාරයකට නොවැටි අයෝනිසෝ මනසිකාරයක් බවට පත්ුනේ මෙනෙහි නොකළ යුතු ධර්මය මෙනෙහි කරන්න කියපු නිසා. එහෙමනම් මොනවද මේ මෙනෙහි නොකළ යුතු ධර්මය? උපන් ආශ්‍රව වැඩෙන විදිහට අපි යම් දෙයක්ද මෙනෙහි කරන්නේ, මේවා මෙනෙහි නොකළ යුතුයි. දිට්ඨිය තහවුරු වෙන විදිහට, එහෙම නැතිනම් දිට්ඨිය ප්‍රකට වෙන විදිහට සත්පුද්ගල ආත්ම වශයෙන් අපි ආත්මී හැඟීමෙන් හිතනවා නම්, කල්පනා කරනවා නම් යම්තා ඒ හිතන බව අයෝනිසෝ මනසිකාරයට අයිති. එහෙම හිතපුකම අයෝනිසෝ මනසිකාරයට අයිති. ඒ වගේම හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙනවා කියන යථා ස්වභාවයෙන් යුක්ත වූ තැනක හේතු ප්‍රත්‍යයන් පිළිපදව දකින්නේ නැතුව හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නිරුද්ධ වෙන බව නොදකින නිසා නিত্য සංඥාවක පිහිටා සිටමින් කටයුතු කරනවා නම්, නিত্য සංඥාවක පිහිටමින් මෙනෙහි කරනවා නම්, අන්නේ මෙනෙහි කිරීම නිසා දිට්ඨිය පිළිබඳව, එහෙම නැතිනම් දිට්ඨ ආශ්‍රවේ තව තව තහවුරු වෙනවා, වැඩෙනවා. කාම, එහෙම නැතිනම් අනිකුත් ආශ්‍රව ධර්මයන් ඉපදිලා නැති ආශ්‍රව ධර්මයන් උපදිනවා. කාමාශ්‍රව, භවආශ්‍රව, අවිද්‍යාශ්‍රව මේ ආශ්‍රව උපදිනවා. එහෙම උපදින්නට හේතු උනේ මෙනෙහි නොකළ යුතු දෙයක් මෙනෙහි කරපු හින්දා. කුමක්ද මෙනෙහි නොකළ යුතු දේ? නিত্য සංඥාවක මෙනෙහි කිරීමෙන් වළකින්නට උනේ. එහෙමනම් ඒක කාරණයක්. ඒ වගේම යම් මට්ටමක දුක් වූ ස්වභාවයක් පවතින තැනක සැපය පිළිපදව අපි මෙනෙහි කළොත්, සැපවත් බවක් මේ තුන් ලෝකයේ කොතනක හෝ අපි සැපයි කියන තැනකින් එතන ඇලිලා ගැලිලා වාසය කරන තැනකටපත් වුණොත්, උපන්න කාමාශ්‍රවය වර්ධනය වෙනවා, වැඩි වෙනවා,
නූපන්නා වූ භවආශ්‍රවයක් තියෙනවා නම් ඒක උපදිනවා අවිද්‍යාශ්‍රවේ උපදිනවා ඒ වගේම ඒ තුල දිත්තාශ්‍රවේකුත් උපදිනවා එනිසා කාමාශ්‍රව භවආශ්‍රව දිත්තාශ්‍රව අවිද්‍යාශ්‍රව කියන මේ ආශ්‍රව ධර්මයන් නූපන් ආශ්‍රව උපදින්නත් උපන් ආශ්‍රව වැඩෙන්නත් හේතු වෙනවා තුන් ලෝකයේ තුල සැපවත් බවක් පමණක්ම මෙනෙහි කිරීම එහෙමනම් මෙනෙහි නොකළ යුතු දෙයක් අපි මෙනෙහි කළා වෙනවා ඊළඟට තමයි ඊළඟ කාරණාව තමයි අසුභයව පවතින දෙයක් අපිට සුභ වශයෙන් දකින විදිහට සුභ විදිහට මෙනෙහි කළා නම් සුභ සංඥාවකින් මෙනෙහි කළා නම් මේ සුභ සංඥාවේ මෙනෙහි කිරීම මෙනෙහි නොකළ යුතු දෙයක් මෙනෙහි කළා වෙනවා මෙනෙහි නොකළ යුතු දෙයක් මෙනෙහි කිරීමෙන් කාමාශ්‍රව භවආශ්‍රව දිට්ඨාශ්‍රව අවිද්‍යාශ්‍රව කියන මේ ආශ්‍රව ටික වැඩෙන්නත් නූපන් ආශ්‍රව උපදින්නත් හේතු වෙලා තියෙනවා ඒ නිසා අපිට බුදුරජාණන් වහන්සේ මෙනෙහි නොකළ යුතු ධර්මයෝ මෙනෙහි නොකළ යුතුමයි කියලා දේශනා කරනවා එමනම් මෙනෙහි කළ යුතු ධර්මයෝ මෙනෙහි කරන්න කියලා කියනවා මොනවද මේ මෙනෙහි කළ යුතු ධර්මයෝ මොනවද මේ මෙනෙහි කළ යුතු ධර්මයෝ මෙනෙහි කරන්න කියලා කියනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරන්න කියලා කියනවා අනිත්‍ය වූ දේ අනිත්‍ය වූ විදිහටම මෙනෙහි කරන්න කියනවා මෙනෙහි කළ යුතු දේ මෙනෙහි කරන්න කියනවා අනිත්‍ය වූ දේ අනිත්‍යයි කියන තැනකින්ම මෙනෙහි කරනකොට උපන්නා වූ යම් ආශ්‍රවයක් තියෙනවා නම් ඒ ආශ්‍රවේ ගෙවෙනවා නූපන්නා වූ යම් ආශ්‍රවයක් තියෙනවා නම් ඒ ආශ්‍රවයන් වලට උපදින්න හේතු හැදෙන්නේ නැහැ මේ ලෝකේ මොනතරම් සැපවත් බවක් ආස්වාද බවක් තිබුණත් එහි අවසානීය ආදීන ස්වභාවය තුල දුකටම පත් වෙනවා කෙලවර දුකටම පමුණුවනවා කියන තැනකින් මේ ලෝකයේ දුක කියන තැන තමයි යථාර්ථය කියන තැනකට මෙනෙහි කළොත් මේ මානසිකාරය කිරීම මෙනෙහි කළ යුතු දෙයක් මෙනෙහි කළා වෙනවා ලෝක යථාර්ථය මෙනෙහි කළා වෙනවා මෙනෙහි කළ යුතු දෙයක් මෙනෙහි කළා වෙනකොට උපන් ආශ්‍රව දුරු වීම පිණිස එහෙම නැත්නම් ගෙවිය යෑම පිණිස නූපන් ආශ්‍රව නූපදින විදිහට මෙනෙහි කිරීම තමයි දුක්ඛ ස්වභාවයකින් මෙනෙහි කිරීම ලෝක යථා ස්වභාවයෙන් මෙනෙහි කිරීම ඒ මෙනෙහි කිරීමට කියනවා අපි යෝනිසෝ මනසිකාරය කියලා අනාත්මිය වූ තැනක නාම රූප දෙකම අනාත්මිය වූ නාම රූප පවතින තැනක රූපයේ සත්පුද්ගල ආත්ම වශයෙන් පවතින්නේ නැති අනාත්මිය වූ රූපයක් පවතින තැනක ඒද හේතුඵලයකින් හටගත්ත දෙයක් ඒ වගේම අනාත්මිය වූ වේදනා සංඥා සංකාර විඥාන කියන නාම ධර්ම ටිකක් පවතින තැනක ඒද ස්පර්ශ ආදී හේතු ධර්මයෝ නිසා හටගත්ත හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත ධර්මයෝ හේතු ප්‍රත්‍ය නිරෝධයෙන් නිරෝධයට පත් වෙන ස්වභාවයෙන් යුක්ත ධර්මතා ටිකක් නා මේ නාම ධර්මයන් සහ මේ රූප ධර්මයන් කෙරෙහි ආත්මී හැඟීමකින් යුක්තව නොබැලිය යුතුයි එහෙමනම් ඒ කෙරෙහි අනාත්මී වූ දැක්මකින් දැකිය යුතුයි අනාත්මී හැඟීමකින්ම දකිනවනම් මෙනෙහි කරනවනම් අන මෙනෙහි කළ යුතු දේ මෙනෙහි කළා වෙනවා නාම ධර්මයන් කෙරෙහිත් රූප ධර්මයන් කෙරෙහිත් අනාත්මිය ස්වභාවයේ ප්‍රකට වෙන විදිහට මෙනෙහි කරනවනම් උපන්නා වූ ආශ්‍රව ධර්මයන් තියෙනවනම් ඒ ආශ්‍රව ධර්මයන් ප්‍රහීන වෙනවා නූපන්නා වූ ආශ්‍රව ධර්මයන් තියෙනවා නම් ඒ ආශ්‍රව ධර්මයන් වලට උපදින්නට හේතු නැතු වෙනවා එනිසා අනාත්මී ස්වභාවයේ මෙනෙහි කළ යුතු ධර්මයක්
මෙනෙහි කළ යුතු ධර්මයෝ මෙනෙහි කළ යුතුයි. ආත්මී වශයෙන් මෙනෙහි කිරීම මෙනෙහි නොකළ යුතු ධර්මයක්. මෙනෙහි නොකළ යුතු ධර්මයෝ මෙනෙහි නොකළ යුතුයි කියලා පෙන්නනවා. ඊළඟට මේ ස්වභාවය අසුභ වූ ස්වභාවයක්. අසාර වූ ස්වභාවයක්. අසාර වූ අසුභ ස්වභාවයක් පවතින තැනක සාර බවක් සුභ බවක් දකිනවා නම් අන්න මෙනෙහි නොකළ යුතු දෙයක් මෙනෙහි කරලා තියෙනවා. අසුභ වූ අසාර වූ දෙය අසුභ අසාර දෙයක් විදිහටම දකිනවා නම් මෙනෙහි කරනවා නම් අන්න මෙනෙහි කළ යුතු දේ මෙනෙහි කළා වෙනවා. මෙනෙහි කළ යුතු දේ මෙනෙහි කළාම උපන්නා වූ ආශ්‍රව ධර්මයන් ටික කාමාශ්‍රව භවආශ්‍රව දිට්ඨාශ්‍රව විද්‍යාශ්‍රව ආදී උපන්නා වූ යම් ආශ්‍රවයක් තියෙනවා නම් මේ ආශ්‍රව ගෙවිලා යනවා. ඒ වගේම නූපන්නා වූ යම් ආශ්‍රවයක් තියෙනවා නම් ඒ ආශ්‍රව වලට උපදින්නට හේතු සම්පත් නැතුව යනවා. ඒ නිසා මෙන්න මේ විදිහට හිතන්න පුරුදු වෙනවා නම් මේ විදිහට මෙනෙහි කරන්න පුරුදු වෙනවා නම් ඒ මෙනෙහි කිරීම තුළ තමයි අපිට යෝනිසෝ මනසිකාරයක් වර්ධනය වෙන්නේ. උපන් ආශ්‍රව ගෙවිල යන්නේ නූපන් ආශ්‍රවය නූපදින තැනට පත් කරන්න උපදින්නට තියෙන හේතුම දුරු කරන්න. ඒ නිසා දහමේ අපිට මෙන්න මේ යෝනිසෝ මනසිකාරය නිවන ඉලක්කගත කරලා නිවනටම යොමු කරවලා පවතින ධර්මතාවයක් කියලා පැහැදිලි කරන්නේ නිසයි. ඒ නිසයි භාග්‍යතුන් වහන්සේ අර උපමාවක් අපිට පෙන්නන්නේ. ඉර උදාවට පෙර නිමිත්තක් හැටියට අරුණෝදය කතා කරන්නේ. ඒ වගේ නිවනට පෙර නිමිත්තක් හැටියට මේ යෝනිසෝ මනසිකාරය කතා කරනවා. එහෙමනම් අපි යම් මට්ටමකින් දැනගත්තා මෙනෙහි නොකළ යුතු ධර්මයෝ තියෙනවා නම් ඒ මෙනෙහි නොකළ යුතු ධර්මයන් ටික තමයි ආශ්‍රව ධර්මයන් වැඩෙන විදිහට මෙනෙහි කරන්න තියෙන ධර්ම ටිකක් තියෙනවා නම් ඒ ධර්මය තමයි මෙනෙහි නොකළ යුතු ධර්මයෝ වෙන්නේ. අපි හිතන කල්පනා කරන විදිහට කාමයේ තව තවත් වැඩි වෙනවා නම් සත්පුද්ගල ආත්මභාවයේ තව තවත් තහවුරු වෙනවා නම් ඒව වැඩෙනවා නම් ඒ වගේම භවය පිළිබඳව තව තවත් භවයේ පැත්තට නැඹුරු වෙනවා නම් ඒ වගේම ලෝක යථා ස්වභාවයේ තව තවත් වැහිලා යනවා නම් අන්න ඒ විදිහට හිතන යම් දෙයක් තියෙද කල්පනා කරන යම් දෙයක් තියෙද මේ සියල්ලම හිත වෙනවා මෙනෙහි නොකළ යුතු ධර්මයෝ හැටියට. ඉරහඳ තාරකා පිළිබඳව වෙන්න පුළුවන්. එහෙම නැතිනම් රටේ පවතින එහෙම නැතිනම් දේශපාලනික වශයෙන් ආදී යම් ආකාරයකින් දෙතිස් කතා වලින් යුක්ත වෙනවා නම් හොරු ගැන කතාවක් වෙන්න පුළුවන්, රජවරු ගැන වෙන්න පුළුවන්, සිටුවරු ගැන වෙන්න පුළුවන්, මැතිවරු ගැන වෙන්න පුළුවන් ආදී මේ විදිහට ගත්තහම යම් කතා ස්වරූපයක් තියෙනවා නම් ඒ කතා බහක් තියෙනවා නම් ඒ කතා බහත් යම් ඇසුරක් තියෙනවා නම් ඒ ඇසුරු කිරීමක් ඒ ටික ඒ කාරණා නිසා අපේ හිතේ මෙනෙහි කිරීමක් වෙනවා නම් ඒ වෙන මානසිකාරය උපං ආශ්‍රව වැඩි කරන්නත් නූපං ආශ්‍රව උපද්දවන්නත් හේතු වෙනවා නම් අන්න ඒ ආශ්‍රවය වැඩෙන නූපං ආශ්‍රව උපදින ධර්මයෝ තමයි මෙනෙහි නොකළ යුතු ධර්මය හැටියට කතා කරන්නේ. එහෙමනම් මෙනෙහි නොකළ යුතු ධර්මයෝ මෙනෙහි නොකළ යුතුයි කියලා පෙන්නනවා. මෙනෙහි නොකළ යුතු ධර්මයෝ මෙනෙහි නොකරනකොට උපං ආශ්‍රව දුර වෙලා නූපං ආශ්‍රව නූපදින තැනට පත් වෙනවා. එහෙමනම් මොනවද මෙනෙහි කළ යුතු ධර්මයෝ? අනිත්‍ය වූ දේ අනිත්‍ය හැටියටත්, දුක් වූ දේ දුක හැටියටත්, අනාත්ම වූදේ අනාත්ම හැටියට, අසුභදේ අසුභ හැටියට දකිමින් අපි මේ විදිහට හිතනවා නම් කල්පනා කරනවා නම් මේ ලෝකෙ ගැන වෙන්න පුළුවන් යම් ස්වභාවයක්, යම් ධර්මතාවයක්, යම් පරාසයක් තියෙනම් මේ සියල්ල අපිට අනිත්‍ය දුක්ඛ අනාත්ම
අසුභ වශයෙන් හිතන්න පුළුවන් නම් මෙනෙහි කරන්න පුළුවන් නම් අන්න ලෝක යථාර්ථයම මෙනෙහි කළා වෙනවා ලෝක ස්වභාවයම මෙනෙහි කළා වෙනවා ඇත්ත ඇති හැටියෙම මනසිකාරය කළා වෙනවා එහෙමනම් ඇත්ත ඇති හැටියටම මෙනෙහි කිරීම තුළ උපන් ආශ්‍රව ධර්මයක් තියෙනවා නම් ඒ ආශ්‍රවවලට ගෙවිල යනවා නූපන් ආශ්‍රව ධර්මයක් තියෙනවා නම් ඒ ආශ්‍රව ධර්මයන් වලට වැඩෙන්නට එහෙම නැතිනම් උපදින්නට හේතු සම්පත් නැතුව යනවා ඉතින් මෙන්න මේ විදිහට කරන මානසිකාරය තමයි මෙනෙහි කළ යුතු දේ මෙනෙහි කිරීමෙන් යෝනිසෝ මානසිකාරයටපත් වෙන්නේ මෙනෙහි නොකළ යුතු දේ මෙනෙහි නොකර සිටීමනොත් යෝනිසෝ මානසිකාරයටපත් වෙනවා මෙනෙහි කළ යුතු දේ මෙනෙහි කිරීමනොත් යෝනිසෝ මානසිකාරයටපත් වෙනවා මෙනෙහි නොකළ යුතු දේ මෙනෙහි කිරීමනොත් මෙනෙහි කළ යුතු දේ මෙනෙහි නොකිරීමනොත් අයෝනිසෝ මානසිකාරයකටපත් වෙනවා ඒ නිසා ඔන්න යෝනිසෝ මානසිකාරය සහ අයෝනිසෝ මානසිකාරය අතර තියෙන මේ වෙනස සහ මේ කාරණාව කොතනකින්ද බෙදෙන්නේ මේක අපේ ජීවිතයේ කොහොමද අපි කරන්න ඕනේ කියන කාරණා ටික ඔබට මම හිතන්නේ වඩාත් පැහැදිලි වෙන්නට ඇති කියලා හිතනවා ඉතින් ඒ නිසා අපි කවුරුත් උත්සාහවත් වෙන්න ඕනේ මෙන්න මේ කියන යෝනිසෝ මානසිකාරයකින් යුක්තව කටයුතු කරන්න ඒ නිසා අපිට හම්බ වෙන හැම අවස්ථාවකම ඇහෙන් කනෙන් නහයෙන් දිවෙන් ශරීරයෙන් මනසින් ගනුදෙනු කරන හැම මොහොතකම යෝනිසෝ මානසිකාරයකින් යුක්තව කටයුතු කරන්න උත්සාහවත් වෙන්නට ඕන කොහොමද අපි යෝනිසෝ මානසිකාරයකින් කටයුතු කරන්නේ ඇහැට යමක් දකිනකොට හිතට යමක් හිතෙනකොට නහයට යමක් එහෙමත්නම් කනට යමක් ඇහෙනකොට ඒ සමග හිතට යමක් හිතෙනකොට නාසයට යමක් දැනෙනකොට ගඳ සුවඳ විදිහට ඊට අනුව හිතනකොට දිවට රසක් පිළිබඳව දැනෙනකොට ඊට අනුව හිතනකොට කයට පහසක් දැනෙනකොට ඊට අනුව හිතනකොට මේ පේන ඇහෙන දැනෙන දැනගන්න මට්ටම් වලට පත් වෙනකොට ඔය එක තමයි අපේ ජීවිතය කියලා කියන්නේ ඔය ටිකේ තමයි අපි මුළු ජීවිතේම ගත කරන්නේ ජීවත් වෙනවා කියලා අපි ජීවත් වෙලා තියෙන්නේ මුළු ලෝකයක් සමග අපි ගනුදෙනු කරලා තියෙන්නේ අපි ඉපදිච්ච දවසේ ඉඳන් මැරෙන දවස වෙනකන් ජීවත් වුණා කියලා ජීවත් වෙලා තියෙන්නේ මෙන්න මේ ආයතන හයේ නිසා කරපු ගනුදෙනුවක ඒ නිසා උපද්දවපු අරමුණු ටිකක එහෙමනම් අපිට අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් අසුභ වශයෙන් බලන්න තියෙන්නේ යෝනිසෝ මානසිකාරී යොදන්න තියෙන්නේ ඇහෙන් කරපු ගනුදෙනුවක මනස වැඩ කරන වෙලාවකදී කණෙන් අහපු දෙයක අරමුණකට ඒ ගනුදෙනුවකට මනස වැඩ කරපු වෙලාවට නහයෙන් ගඳ සුවඳ සමග කරපු ගනුදෙනුවකට මනස වැඩ කරපු විදිහට දිව රසත් සමග කරපු ගනුදෙනුවකට මනස වැඩ කළේ කොහොමද කියලා ඒ මෙනෙහි කිරීම මොනවද කියලා. කය කරපු ගනුදෙනුවක් මනසෙන් කොහොමද ඒක හඳුනාගත්තේ? මෙනෙහි කළේ ඒ අරමුණු කළේ කොහොමද? මනසේම ඇතිවෙච්ච අරමුණු මනස තුලම කොහොමද හඳුනාගත්තේ? මනසින්ම නිර්මාණය කළ දුන්නේවා මනසින්ම කොහොමද හඳුනාගත්තේ? ඒ කරපු ගනුදෙනුව මොකක්ද? මෙන්න මේ අවස්ථාවන් හය තැනක ඇහැ කන නහය දිව ශරීරයේ මනස කියන මේ අවස්ථාවන් හය පොලේ එහෙම නැතිනම් මේ සිද්ධි හය සමග යම් මෙනෙහි කිරීමක් තියෙනවා නම් ඒ මෙනෙහි කිරීම තුල උපන්න ආශ්‍රවේ වැඩෙනවද නූපන් ආශ්‍රව උපදිනවද එහෙම නැතිනම් උප ආශ්‍රව උපදින විදිහටද මං හිතලා තියෙන්නේ එහෙම නැතිනම් ආශ්‍රව වැඩි වෙන විදිහටද හිතලා තියෙන්නේ කල්පනා කරලා තියෙන්නේ කියන එක බලන්න පුළුවන්කම තියෙනවා. එහෙම නැතිනම් මේ අරමුණු එනකොට ඒ අරමුණු සමග තියෙන ආශ්‍රවයේ ගෙවෙන විදිහටද එහෙම නැතිනම් අලුත් ආශ්‍රවයකට ඇති වෙන්න ඉඩ තියන්නේ නැති විදිහටද මෙනෙහි කරලා තියෙන්නේ. ඒ ආශ්‍රව ධර්මයන් ගෙවිලා යන විදිහටද හිතුවේ මෙනෙහි කළේ කියලා බලන්න තියෙනවා.
තමන් ළඟම නිර්ණායක ටික තියෙනවා තමන් ළඟම තොරතුරු ටික තියෙනවා හිතන කල්පනා කරන බවත් මෙනෙහි කරන බවත් තමන්ගේ පැත්තෙන්ම යොදා ගන්නට පුළුවන්කම තියෙනවා ඒ නිසා මේකට අවශ්‍ය වෙනවා නුවණක් යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ නුවණින් මෙනෙහි කිරීමමයි නුනුවණින් මෙනෙහි කිරීමක් නෙමෙයි ඒ නිසායි බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නන්නේ දන්නා වූ දක්නා වූ කෙනාටයි මේ ආශ්‍රවයන් ශේ කිරීම දේශනා කරන්න කියලා මේ ආශ්‍රවයන් දන්නා වූ දක්නා වූ කෙනාට දන්නා වූ කියලා කියන්නේ අහලා දැනගත්ත කෙනාට දක්නා වූ කියලා කියන්නේ තමා තුළින් දකින කෙනාට කාමාශ්‍රව භවආශ්‍රව දිඨාශ්‍රව අවිද්‍යාශ්‍රව කියන මේ ආශ්‍රව ගැන අහලා දැනගත්ත කෙනාට කියනවා දන්නා වූ කෙනා කියලා දක්නා වූ කෙනා කියලා කියන්නේ තමා තුළින් මේ ආශ්‍රව උපදින හැටි දකිනවනම් අන්න ඒ කෙනාට කියනවා දන්නා වූ කෙනා කියලා දක්නා වූ කෙනෙකුටයි ආශ්‍රව දුරු කිරීම දේශනා කරන්නේ ජානතෝ පස්සතෝ කියලා කියනවා නොදන්නෝ නොදකින කෙනාට ආශ්‍රව ප්‍රහීණ කිරීමක් ගැන කතා කරන්නවත් බැහැ කියලා කියනවා මොකද ඔහු දන්නේ නැති හින්දා එහෙමනම් අපි යෝනිසෝ මානසිකාරයකට යන්න නම් දන්නා වූ දක්නා වූ කෙනෙක් බවට පත් වෙන්නට ඕන කොහොමද දන්නා වූ දක්නා වූ කෙනෙක් බවට පත් වෙන්නේ දන්නා වූ කෙනෙක් බවට පත් වෙන්න නම් අපිට හොඳට පැහැදිලිව සද්ධර්ම ශ්‍රවණය කිරීම අවශ්‍ය වෙනවා ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන ඒ ශ්‍රී සද්ධර්මය මනවින් ශ්‍රවණය කරන්නට වෙනවා එතකොටයි අපි මේ පිළිබඳව දන්නා වූ කෙනෙක් බවට පත් වෙන්නේ දක්නා වූ කෙනෙක් බවට පත් වෙන්න නම් ඒ අහලා දැනගත්තා වූ දහම් කරුණු ධර්මයන් ටික තමන්ගේ ජීවිතයට එකතු කරගෙන ප්‍රතිපදාවකට අනුව කටයුතු කළ යුතු වෙනවා අහලා දැනගත් දාර්ශනීය ධර්මය දන්නා වූ බවට පත් වෙලා දක්නා වූ බවට පත් වෙන්න නම් ඒ සඳහා සීල සමාධි ප්‍රඥා කියන මේ ප්‍රතිපදාව අනුගමනය කළ යුතු වෙනවා එහෙමනම් දක්නා වූ කෙනෙක් බවට පත් වෙන්නට ඕනේ මානසිකාරය යෝනිසෝ මානසිකාරයක් බවට පත් වෙන්නට යෝනිසෝ මානසිකාරයක්ද අයෝනිසෝ මානසිකාරයක්ද කියන එක වෙන් කරගන්න පුළුවන්කම තියෙන්නේ දන්නා වූ දක්නා වූ කෙනාට පමණයි. එහෙම නැති කෙනෙකුට ඒක යෝනිසෝ මානසිකාරයක්ද අයෝනිසෝ මානසිකාරයක්ද කියලා වෙන් කරගන්න ඔක්කත් පුළුවන්කමක් නැහැ. ඇයි? ඔහු දන්නේත් නැහැ, ඔහු දකින්නෙත් නැති නිසා. ඒ නිසා පළමුවෙන් අපිට එහෙනම් දන්නා වූ දක්නා වූ කෙනෙක් බවට පත් වෙන්න වෙනවා. සීලේක පිහිටලා පන්සිල් ටික ආරක්ෂා කරමින් අවම වශයෙන්ම හොඳට කය වචන දෙක සංවර කරමින් බුදුරජාණන් වහන්සේ විසින් දේශිත ධර්මයේ මෙනෙහි කරමින් ඒ සූත්‍ර ධර්මයන් ආදී මෙනෙහි කරමින් හොඳට සිල්වත් වෙලා සීලේක පිහිටලා නීවරණ ධර්මයන් දුරු වෙන විදිහට හොඳට සමත කමඨහනක හිත වඩලා හිත ඇසුරු කරලා සමතේ තුල කටයුතු කරමින් සමතේ පූර්ණේ කරමින් හිතේ නීවරණ දුරු කරලා ඒ වගේම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය ප්‍රකට වෙන විදිහට විදර්ශනා කරන නුවණක් උපදවගෙන සීල සමාධි ප්‍රඥා කියන මේ ප්‍රතිපදාව අනුගමනය කළහම මේ වැඩපිළිවෙල අනුගමනය කළහම ඔහුට දකින්න පුළුවන් තැනකටපත් වෙනවා නීවරණ දුරවෙච්ච මනසකටයි දකින්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා සීල සමාධිය වඩමින් නීවරණ දුරු කරමින් දැනගත් දේ දකින පුද්ගලයෙක් බවට පත් කරාම පත් වුණාම ඔහුට දකින්න පුළුවන් මෙන්න ආශ්‍රව උපදිනවා. මෙන්න උපන් ආශ්‍රවයේ වැඩෙනවා. මෙන්න නූපන් ආශ්‍රවයක් උපදිනවා. එහෙම නැතිනම් මානසිකාරයේ යෝනිසෝ මානසිකාරයක් බවට පත් වෙනකොට උපන් ආශ්‍රව ටික ටික ගෙවිලා යනවා නූපන් ආශ්‍රව වලට උපදින්නට හේතු සම්පත්තිය දෙන්නේ නැහැ කියලා මෙන්න දකිනවා මෙන්න මේ දන්නා වූ දක්නා වූ කෙනාට
බොහෝම වේගකින් ඉක්මනින් ආශ්‍රවයන් ෂේ කරන්න පුළුවන් කියලා පෙන්නනවා. එහෙම ආශ්‍රවයන් ෂේ කරන කෙනාට තමයි නිවන සාක්ෂාත් කරන්න පුළුවන්කම තියෙන්නේ. එහෙමනම් අන්න නිවන සාක්ෂාත් කර ගැනීමට පෙර නිමිත්තක් තමයි යෝනිසෝ මනසිකාරය කියලා කතා කරන්නේ. ඒ කාරණේ මම හිතන්නේ ඔබ හැම දෙනාටම පැහැදිලි ඇති කියලා මා විශ්වාස කරනවා. ඉතින් යෝනිසෝ මනසිකාරයත් අයෝනිසෝ මනසිකාරයත් කියන්නේ මොකක්ද? ඒක කොහොමද හටගන්නේ? ඒක දුරු වෙන්න ඕනේ කොහොමද? කොහොමද මෙනෙහි කළ යුතු වෙන්නේ? උපං ආශ්‍රව දුරු වෙන විදිහටත්, නූපං ආශ්‍රව නූපදින විදිහටත් කොහොමද කටයුතු කළ යුත්තේ? ආදී මේ ප්‍රශ්න ටිකට පිළිතුරු සපෙමින් ඒ සඳහා කළ යුත්තේ දන්නා වූ දක්නා වූ කෙනෙක් බවට පත් වෙන්නට ඕනේ. ප්‍රතිපදාව සීල සමාධිය තුල ගමන් කළ යුතුයි කියලා පැහැදිලි කරමින් අදට දේශනාව මෙතකින් සමාප්ත කරනවා. ඉතින් යෝනිසෝ මනසිකාරයේ පිළිබඳව සිද්ධ කරන්නට යෙදුනා වූ මේ දේශනාවෙන් ජනිත වූ පුණ්‍ය ශක්තිය, කුසල ශක්තිය ඵලමින් සියලුම දෙවියන්ට අපි අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. දෙවියන්ගේ දිවිසුරු සම්පත් වර්ධනය කරගෙන දෙවියන්ද ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් වූ නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්නට. ඒ වගේම අපවත් වී වදාළ සංඝ පීත්‍රුන් වහන්සේලාට විශේෂයෙන්ම මහී මහත්මා නමින් මිය පරලව යන්නට යෙදුනේ මෑණියන් වන නන්දනී අල්ලිස් මහත්මිය විශේෂයෙන්ම එතුමියගේ සුජීවත සිටියනම් උපන්දිනයේ දිලා තිබෙනවා. එතුමියත් සිහිපත් කරනවා. ඒ වගේම දිනිති මහත්මිනියගේ පියාණන් වන නන්දන වීරසූරිය මහත්මා සිහිපත් කරලා ඒ පෞල්වල මිය පරලව ගියා වූ පරම්පරාගත සංසාරගත මියගිය සියලු දෙනාටද මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. පින් බලාපොරොත්තුෙන් සිටින යම් කෙනෙක් වේනම් රටවාසීව ලෝකවාසීව සියලු දෙනාටද මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. ඒ අයගේ භවගමන සසර කෙලවර නිවනින් සැනසෙන්නට මේ පුණ්‍ය ශක්තියක් හේතු වාසනා වේවා කියන අදහස හිතේ ඇති කරගෙන සාදු කියලා පින් අනුමෝදන් කරන්නට. තුනුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් දෙවියන්ගේ දේව රැකවරණින් සිද්ධ කරගන්නට යෙදුණු පුණ්‍ය ශක්තියේ කුසල ශක්තියේ බලයෙන් අපට අරතේන් ධර්මයේ නිරන්තරයෙන් අවවාද අනුශාසනා ලබා දෙන, අප දහම් මඟ යොමු කරවන අප ධර්මාචාර්යයන් වහන්සේ නම කියන්නට අවසරයි මාං කඩොල සුදස්සන ස්වාමින් වහන්සේටත්. එවගේම ධම්මහදේ සේනාසනයේ වැඩවාසය කරන සුදස්සි ස්වාමින් වහන්සේ ඇතුළු කොට පූජනීය මහා සංඝරත්නයටත් බොහෝම සත්පුරුෂකමින් යුතුව සිහිපත් කරනවා. එවගේම ඒ අද දවසේදී මහී මහත්මාගේ උපන්දිනය, එහෙම නැත්නම් 18 වෙනි දිනට ඉදිරිය තිබෙන ඒ උපන්දිනය නිමිති කරගෙන විශේෂයෙන්ම 50 වෙනියට පත්වීම නිමිති කරගෙන සිද්ධ කරන පින්කමයි මේ පින්කම. ඉතින් එතුමාටත් විශේෂයෙන්ම අපි ආශිර්වාද කරනවා නිදුක් නිරෝගී භාවය, දිගාසිරි සම්පත්තිය ලැබෙන්නටත්, ඒ වගේම මේ කරන සත්ක්‍රියාවන් තවදුරටත් සිද්ධ කරන්නට අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය ලැබෙන්නට, ඒ වගේම ඒ ධර්මානුකූල වූ ජීවිතය ඒ ජීවිතය තුළ ලබන්නට තිබෙන උතුම් වූ නිවනේ සැනසීම පිණිසත් එතුමාට විශේෂයෙන්ම අපි ආශිර්වාද කරනවා. ඒ වගේම දිනිති මහත්මිනියට, ඒ වගේම සුකීතායේ ඒ දියණියටත්, ඒ වගේම මහත්මාගේ පියාණන් වන පියදාස හේවා වෙල්ලාලගේ මහත්මාටත්, මහත්මිනියගේ මෑණියන් වන රම්‍යා වීරසූරිය මහත්මිය ඇතුළු ඒ පවුලවලට සහසම්බන්ධ සහෝදර සහෝදරියන් ඇතුළු ඒ ඥාති පරපුරේ සියලු දෙනාටත්, ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාටත් කාය චිත්ත පීඩාවකින් තොර නිදුක් නිරෝගී භාවය, දිගාසිරි සම්පත්තිය ලබන්නටත් කරන කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක කරගෙන ධර්මානුකූල වූ ජීවිතයක උතුම් වූ නිවනින් සැනසෙන්නටත් මේ සියලු පුණ්‍ය ධර්මය උතුම් පාරමිතා ධර්මයක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්නට. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මෛත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මෛත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මෛත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං. හැමදෙනාටම තෙරුවන් සරණයි.